අයබුවන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නර්මන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික අපේ අම්මයි YouTube channel එක සමග ඔබත් එක් වන්නට නම් අපේ අම්ම channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. අපේ අම්ම channel එක පටන් ගත්ත දවසේ ඉඳලා හුඟක් දෙනෙක් තිබුණ ඉල්ලීමක් තමයි අපේ අම්මගේ ක්‍රමයට ලම් price එක හදන්න කියලා දෙන්න කියලා. ඒ ඉල්ලීම අද මම ඉටු කරනවා. ලම් ප්‍රයිස් කියන්නේ අපේ රටේ හිටිය ලන්දේසි බර්ග ජාතිකයන්ගේ ආවාසයෙන් අපට ලැබුණු රසවත් ආහාරයක්. මේකට අපි ලම් ප්‍රයිස් කියලා කිව්වට ලන්දේසි භාෂාවෙන් මේකට කිව්වේ ලම් ප්‍රේ කියලා. ලම් ප්‍රේ කියන්නේ කෑම පැකට් එක. දැන් අපි මේ ලම් ප්‍රයිස් එක උයන හැටි බලමු. අද මම මේ හාල් වර්ගෙන් තමයි මේ බත් එක උයන්නේ. මේක හොඳට බලා ගන්න. අද මේ බත් එක උයන්නේ පොල් කිරි වලින්. එක එක හාල් වර්ග වලට පොල් කිරි දාන ප්‍රමාණය චුට්ටක් එහා මෙහා වෙන්න පුළුවන්. සමහර සම්බතේන චුට්ටක් ලොකුයි, ඒ වලට වතුර චුට්ටක් විතර වැඩි යනවා. මං අරන් තියෙන ගල් වැලි නැති හාල් නිසා ගරන්නේ නැහැ. මේ විදියට හොඳට හොද ගන්නවා. හොදලා පෙනේරෙකට දාලා පෙරා ගන්නවා. හාල් හැටේ චූටිනේ, ඒ නිසා පෙනේරෙකටම දාන්න. ඊළඟට පෙනේර පොඩ්ඩක් ඇල කරලා අතින් මේ වගේ තට්ටු කරන්න. ඊළඟට මේ වගේ කිචන් ටවල් එකකට දාලා වතුර ටික බේරෙන්න තියන්න. විනාඩි දෙකක් යනකොට වතුර ටික මේ වගේ බේරුණා. දැන් අපේ හාල් එක හරි හාල් කිලෝ එකකට සාමාන්‍ය පොල් කිරි මෙෂරින් කප් පොඩි කෝප්ප 10ක් ඕනේ. රම්පේ කරපිංචා, මේ බත් එකට අනිවාර්යයෙන්ම සේර අවශ්‍යයි. මේ දවස්වල හැමතැනම සේර තියෙනවා. පොල පැත්ත ගියොත් සේර හොයාගන්න පුළුවන්. මෙතන තියෙන්නේ දුම් තෙල් වෙනුවට පාවිච්චි කරන ඔස්ට්‍රේලියන් බට ඔයිල්. මේ බට ඔයිල් වල විවිධ වර්ග තියෙනවා, ඒ නිසා ඔස්ට්‍රේලියන් බට ඔයිල් කියලා හිලන්නේ. මේ බත් එක රස වෙන්න මේකත් ප්‍රධාන සාධකයක්. ඊළඟට කරදමුඟු ඇට 10ක් විතර, කරාබු නැටි 12ක් විතර. අද මම මේ බත් එක ව්‍යංජන ගොඩක් එක්කෙන කන්නේ, ඒ නිසා ලුණු අඩුවෙන් දාන්නේ. ලුණු තෙහෙඳි එකමාරක් හාල් කිලෝ එකකට එකතු කරනවා. කහ තෙහෙඳි එකමාරයි කිතර කොටුපු කහනම් තේ හැන්දක් තිබුණොත් ඇති. කුරුඳු පොතු මේ තරම් කෑල්ලක්, කම්මිරිස් මේස හැන්ද. ඊළඟට අපිට ඕනේ හාල් කිලෝ එකක් උයන්න පුළුවන් සාස්පානක්. අද මම උයන්නේ මෙන්න මේ සාස්පානේ. මේ සාස්පානේ මේ පිටත් ඝනකමයි අඩියත් ඝනකමයි. මේ සාස්පානත් නොන්ස්ටික් එකක්. මේ වගේ රවුමට තියෙන ඒවයි වතුර සාමාන්‍යයෙන් අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. මේ වගේ එකක නම් ඒත් මං කීප වතුර ප්‍රමාණය ඇති. සමහර විට මේ වගේ ස්ටේන්ලස් ස්ටීල් එකක උයනවා නම් වතුර චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේමයි අඩිය අල්ලන්නත් පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මෙන්න මේ වගේ නොන්ස්ටික් එකක උයන්න බලන්න. මේ වගේ එකක උයනවා නම් ගින්දර හොඳටම අඩු කරලා පරිස්සමෙන් උයාගන්න. ඒ වගේමයි කහ බත උයනකොට නොන්ස්ටික් භාජනයක උයනවා නම් වඩාත් හොඳයි. මොකද අපි පොල් කිරෙන් උයන්නේ. පොල් කිරෙන් උයනකොට බොහොම පරිස්සමෙන් අඩිය අල්ලන්න නැතුව උයාගන්න ඕනේ. දැන් මං බට ඔයිල් ටික දියුණාට පස්සේ ලුණු ටික එකතු කරලා යන්තමට බැද ගන්නවා. ඊළඟට රම්පේ කරපිංචා, සේර මේ ටික දාලා සාමාන්‍ය ගානකට බදිනවා. ගොඩක් බදින්නේ නැහැ, යන්තම් සුවඳ එනකන් විතරක් බදිනවා. ඊළඟට කරාබු නැටි, කුරුඳු පොතු, ගම්මිරිස් මේ ටික දාලා ආයෙත් යන්තම් බෙද ගන්නවා. තප්පර කිහිපයක් මේ වගේ බැදලා කහ ටිකත් එකතු කරගන්නවා. කහ දාලා ගොඩක් වෙලා උයන්නේ නැහැ. ඒ වෙලාවම අපි පෙරාගත්තු හාල් ටික දාගන්නවා. මතක ඇතිව හාල් එකේ වතුර නැතුව තියෙන්න ඕනේ. ඇත්තට මේ වෙලාවේ හරිම සුවඳයි. මම මේ බත් එකට ඉඟුරු සුදු ලුණු දාන්නේ නැහැ. දැන් මේ විදිහට හාල් එක විනාඩි 3ක් විතර බැද ගන්නවා. බැදලා අපි පොල් කිරි ටික එකතු කරනවා. පොල් කිරි එකතු කරපු හැටියෙම ලිපේ කේන්දර හොඳටම වැඩි කරන්න ඕනේ. චුට්ටක් නෙවෙයි, හොඳටම වැඩි කරන්න ඕනේ. පොල් කිරි නටනකම් හැන්දෙන් පොඩ්ඩක් කලවම් කරනවා. පොල් කිරි ටික කැටි ගැහෙන්න දෙන්නේ නැතුව මෙන්න මේ වගේ හැඳි ගගා ඉන්නවා. ඊට පස්සේ විනාඩියක් විතර ගිහිල්ලා යට තියෙන හාල් ටික උඩට ගන්නවා. දැන් පොල් කිරි ටික නටන්න පටන් ගත්තා. දැන් මේ වෙලාවේ කින්දර මධ්‍යම ප්‍රමාණයට අරගෙන කරගමුඟු ටික එකතු කරගන්නවා.
තවම මම බත් එක පියනෙන් වැහුවේ නැහැ. දැන් පොල් කිරි ටික හොඳටම නටනවා. කිරි කැටි ගැහෙන්න දෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදියට උඩින් උඩින් හැඳි ගන්නවා. දැන් තමයි මම ලුණු ටික එකතු කරගන්නේ. මේ වෙලාවේ මම ලුණු තේ හැන්දක් එකතු කරලා ඉතුරු භාගය තියා ගන්නවා. තව විනාඩි 3කින් පස්සේ මම ඉතුරු ලුණු තේ හැඳි භාගය දා ගන්නවා. ගොඩක් වෑංජනත් එක කන බත් එකක් නිසා ලුණු ගොඩක් දාගන්නේ නැතු සාමාන්‍ය රසයෙන් විතරක් දාගන්න. දැන් මම ගින්දර මීඩියම් හීට් එකට වඩා චුට්ටක් අඩු කරනවා. ගින්දර අඩු කරලා වහලා උයලා විනාඩි 8කට පස්සේ අරිනවා. ඇරලා මම මේ විදියට කූරු ගන්නවා. තවම හාල් ඇටවල අමු ගතිය චුට්ටක් තියෙනවා. දැන් මේ වහන පියනේ ස්ටීම් යන්න පොඩි හිල් වගේක් තියෙනවා. ඒ හිල් තියෙන තැනට මේ වගේ පොඩි පේපර් සර්විට් කෑලි දෙකක් තියලා තද කරනවා. ඒකම ලිපට් ඔෆ් කරනවා. දැන් මගේ මේ භාජනය ගොඩාක් ඝනකම එකක්. ඒ නිසා මට මේකට වෙන වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදියට වහලා තිබ්බම මේකේ තියෙන වතුර ටිකෙන්ම මේ බත් ඇට ටික ඉදෙනවා. දැන් මම විනාඩි 7කට පස්සේ මේ වගේ ඇරලා කූරු ගාලා ආයෙත් වහලා තිනවා. දැන් මගේ බත් එක හොඳ ගානට බෙරි වෙන්නේ නැතිව ඇට ගැහෙන්නේ නැතිව ඉදලා තිනවා. චුට්ටක් කාලා බලමු නේද? ගානට ඉදිලා. දැන් මම මෙතන මේ ලම් ෆ්‍රයිස් එකට අවශ්‍ය චිකන් කරිය හදලා තින්නේ. මීට කලින් මම සම්පූර්ණ කුකුලගෙන් චිකන් කරියක් හදන හැටි රෙසිපිය දැම්මා. ඒක බලලා චිකන් කරියක හදාගන්න. දැන් අපේ ලම් ෆ්‍රයිස් එකට අවශ්‍ය සියලුම දේවල් අවසానයි. දැන් අපි ලම් ෆ්‍රයිස් පැකට් එක හදාගන්න හැටි බලමු. කේල් කොලයක් මේ වගේ දිගට කපලා මම මෙන්න මේ විදිහට ලිපට අල්ලලා තවා ගන්නවා. මේ වගේ තැවුවොත් තමයි කේල් කොලේ නවා ගන්න ලේසි වෙන්නේ. ඊට පස්සේ ඝනකම කොටස මේ වගේ කපලා අයින් කරනවා. ඊළඟට කෙහෙල් කොළ දෙක කතිරේ හැඩයට තියාගන්නවා. මේ බලන්න අපේ බත් එක ඇට වෙනුවිලා හොඳට තැම්බිලා තියෙනවා. මම මේකට ටිකක් වැඩිපුර දාලා ලොකු පැකට් එකක් හදනවා. ඊළඟට අපේ රසවත් බටු මෝජෝ එකතු කරනවා. කොහොමද අපේ සීනි සම්බෝලේ? මේ වෙලාවේ සීනි සම්බෝලත් එකතු කරගන්නවා. කළු පාටට ලස්සනට තියෙනවා. ඊළඟට බැදපු අලු කෙසෙල්. ඊළඟට චිකන් පැටි ෆ්‍රිකඩෙල්. ඊට පස්සේ ඉස්ස සම්බෝලේ බෙලචාන්. මං කිව්වේ ලම්ප්‍රේ කියන්නේ පැකට් එකක් කියලා. ඒ නිසා මේ හැම එකක්ම හිඳෙන්න උයන්න ඕනේ. පැකට් කරන්න කියලා හිතාගෙන උයනවා නම් චිකන් එක හිඳෙන්න උයාගන්න. ඊළඟට බැදපු පිටරේ ගානට මෙතින් තියෙනවා. ඊළඟට දෙපැත්ත මෙන්න මේ විදියට නවා ගන්නවා. පිටිපස්සේ කොටස නවනකොට චුට්ටක් ඇදුනා. ඒක මම පැත්තකින් තිබ්බා. මෙන්න මේ විදිහට ඉස්සරහත් නවලා ඉස්සරහට නවා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අනිත් පැත්තට නවනවා. එතකොට අර කොලේ කැඩිච්ච හරියෙන් එළියට එන්නේ නැහැ. දැන් මේ වගේ නවලා ඔයාට ඕනේ නම් ටූත්පික් එකක් ගහගන්න පුළුවන්. මං ඊට වඩා ලේසි දෙයක් කරනවා. මේ විදිහට බේකින් පේපර්, පාච්මන් පේපර් එකක දාලා හතර පැත්තම උතා ගන්නවා. හරි ලේසි. දැන් මේ විදියට ඔතලා ට්‍රිප් එකක් යනකොට ගෙනියන්නත් පුළුවන්. ඔයාට හිතුණා නම් මේක හවස කන්න, හෙට උදේට කන්න, එහෙමනම් මේක මේ විදියටම ෆ්‍රිජ් එකේ දාලා ඊට පස්සේ කන වේලාවට කලින් අවන් එකට දාලා සෙල්සියස් අංශක 180 විනාඩි 15ක් 20ක් විතර තියලා උණු උණුවම කන්නත් පුළුවන්. මම මේක ඊයේ හැදුවේ ෆ්‍රිජ් එකේ තිබ්බා. පහුවෙන්ද දවල් මේ විනාඩි 15ක් අවන් එකේ දාලා අරන් ආවා. අපේ අම්මා ස්ලම් ප්‍රයිස් කේල් කොලේ තියෙන ඖෂධීය ගුණයත් එකතු වුණාම හරිම සුවඳයි, හරිම වටිනවා. ඔන්න මේ ටිප් එකත් මතක තියාගන්න. පාච්මන් පේපර් එකකින් එහෙම නැත්නම් බේකින් ෂීට් එකකින් ඔතලා අවන් එකට දැම්මොත් කේල් කොලේ පිච්චෙන්නේ නැතුව කේල් කොලෙත් හොඳට ස්ටීම් වෙලා බත් එකත් හොඳට සොෆ්ට් වෙලා එනවා. සීනි සම්බල්, බටු මෝජු, බෙලචාන්, ෆ්‍රිකඩෙල් මේ සේරම එක්ක එකතු කරගෙන චූටි බත් කටක් කනවා. ඇත්තටම මේ බත් එක හරිම සුවඳයි. හරිම රසයි. ෆ්‍රිකඩෙල් එකනොත් කෑලා කාලා බලනවා. හරිම රසයි. මේ ගම්මිරිස් ඇට අයින් කරන්න එපා. ගම්මිරිස් ඇටත් හැපෙනකොට තමයි ගොඩාක් රස. දැන් මේ පහ වෙන දෙන කන්නේ මට නම් මෙච්චර කන්න බෑ. මෙතන දෙන්නෙක්ට විතර ඇති වෙන්න බත් තියෙනවා. ඔයාලා බෙදා ගන්නකොට එක්කෙනෙක්ට ඇති ප්‍රමාණය විතර බෙදා ගන්න.
මේ බත් එකේ රස බලන්න කිහිප දෙනෙක් ලඟ වෙලා ඉන්නවා. ඒ නිසා මම කන එක මෙතනින් අතුරු කරනවා. අද මම හාල් කිලෝ එකක නෙවෙයි මෙතන තියෙන අනිත් රෙසිපිස් එක එකතු වුණාම 10 දෙනෙක්ට විතර මේ බත් එක කන්න පුළුවන්. සමහර විට ඔයා මේ බත් එක ඉවට පස්සේ මුට්ටියේ වතුර හිඳිලා නම් බත්ට අමු නම් ඔයා මොනවද දන්නවද කරන්න ඕනේ? වතුර කෝපයක් වෙනම භාජනයක හොඳට නටනකම් උණු කරන්න. උණු කරලා ඉවර වෙලා බත් චුට්ටක් එහාට මෙහාට කරලා මැදට වතුර ටික දාන්න. දාලා වහලා විනාඩි 5ක් විතර අටුමාඩු කිඳරේ ලිප උඩ තියලා ඔයා ගන්න. එහෙම ඉවට පස්සේ පැය කාලක් පැය භාගයක් යනකම් පියන අරින්න එපා. එහෙමම තියන්න බත් එක හොඳට ඉදේ. දැන් ඉතින් ඕනම උත්සව අවස්ථාවකදී මේ විදියට කහබතක් හදලා ලම්ප්‍රයිස් එකක් හදා ගන්න ඔයාලට පුළුවන්. 3-4 දෙනෙක් ඉන්න ගෙදරකට නම් හාල් ග්‍රෑම් 500ක් ගන්න, මේ දීපු ප්‍රමාණයන්ගෙන් භාගෙ භාගෙ අරගන්න. අරගෙන මං කියපු විදියට උයන්න. මේ ලම්ප්‍රයිස් එකේ තියෙන සේරම රෙසිපිස් ටික වෙනම ප්ලේලිස්ට් එකක් හදලා දාලා තියෙනවා. මේ වීඩියෝ එකට ඒක ලින්ක් එක තියෙනවා, ක්ලික් කරලා බලන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුම ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක හැකි තාක් ෂෙයා කරන්න. අන්තර්ජාලයේ නැති යාළුවෙක් එක්කත් මේ දැනුම බෙදාගන්න. බොහෝම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.